අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල දිස්ත්‍රික් මට්ටමින් එන්නත් කරන්නේ අවසන් කරන්න ජනපති උපදේශ අපොස සාපෙල සහ උසස් පෙළ පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක් නව සාමාන්‍යකරණයකට ජනතාව ලෑස්ති නම් රට විවෘත කළ හැකි සෞඛ්‍ය අංශ කියයි පෙරපාසල් ගුරුවරුන්ටත් කොවිඩ් එන්නත ඇරඹේ ශ්‍රී ලංකා පිතිකරන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතාට කොවිඩ් විදේශවල සිට පැමිණෙන්නන්ට ඇන්ටිජන් වෙනුවට PCR අනිවාර්යයි ඉන්දියාවෙන් කප්පාත් එලියට සාමකාමී උද්ඝෝෂණ අයිතිය ඉල්ලා පක්ෂ දෙකක් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට නිරෝධායන නීති කඩන්නන් අනිවාර්යෙන් අත්අඩංගුවට ඇමති සරත් වේරසේකර කියයි අත්අඩංගුවට ගත්තත් විරෝධතා දිගටම අනුර කියයි මාධ්‍ය මර්ධනය කළහොත් ජාත්‍යන්තරයෙන් බලපෑම් මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා කියයි පාලුවට ගිය දකුණු වෙරළ ප්‍රථමයෙන් දේශීය පුවා සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අපිට බලන්න වෙනවා විශේෂයෙන්ම ආදායම් තත්ත්වය දෙවැනි එක රැකියාවන් රැකියා නැතිවෙච්ච විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් නිසා ක්‍රමයෙන් ඉකොනොමී එක හදා ගන්නට ඕනේ ඒකයි අපි හුඟක් මහන්සි වුණේ මේ එන්නත් ප්‍රමාණය ගෙන්න ගන්න. එතකොට සිනෝෆාම් එකෙන් ජූලයි වල අපිට එන්න තියෙනවා තව 4 මිලියන්. ඒක ජූලයි 11th එනවා 2 මිලියන්. ඊට පස්සේ ජූලයි 28th වලට එනවා තව 2 මිලියන්. ඊළඟට මොඩර්නා 1 මිලියන් එනවා ජූලයි 15th. ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා 1.47 අපිට එනවා ජූලයි 19 ඊට පස්සේ ෆයිසර් එනවා ජූලයි වල මගේ ටාගට් එක තියෙන්නේ විශේෂයෙන්ම කොළඹ ගම්පහ කළුතර 30න් ඉහළ 100ට 100ක් එන්නද දෙන්න මේ මාසේ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ දිවයිනේ සෑම දිස්ත්‍රික් එකකටම එන්නත් මාත්‍රා ලක්ෂය හෝ ලක්ෂ දෙක බැගින් ලබා දීමට කටයුතු කරන බවයි අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මත දෙකක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. ප්‍රථම වතාවට සහ දෙවන වතාවට විභාගයට පෙනී සිටින කණ්ඩායම් දෙකටම සාධාරණ ලෙස දින නියම කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. උසස් පෙළ විභාගය දැන් දැනට අපි හිතලා තියන්නේ ඒක ඔක්තෝබර් මාසයේ පවත්වන්න. ඒ පිළිබඳ මත දෙකක් තිබෙනවා. දැන් මේ විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා දල වශයෙන් 200,000. දෙවන වතාවට පෙනී සිටින ශිෂ්‍යයන් ඉන්නවා 150,000. දැන් ප්‍රථම වතාවට විභාගයේ ලියන ශිෂ්‍යයන් කියනවා මේ විභාගයේ ටිකක් කල් දැම්මොත් හොඳයි කියලා. ඒ මොකද විෂයමාලා නිර්දේශ සම්පූර්ණ කිරීමට අමාරු වෙලා තියෙන නිසා. හැබැයි දෙවනවරට විභාගයේ ලියන ශිෂ්‍යයන්ට ඕන වෙලා තියෙනවා මේ ඔක්තෝබර් මාසයේම ප්‍රමාදකින් තොරව මේ විභාගයේ පැවැත්වීමට. ඉතින් මේ සාධාරණ තීරණයක් මේ සම්බන්ධයෙන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එන සඳුදා, ඒ කියන්නේ 12 වෙනිදා, ජූලි 12 වෙනිදා අපි ගුරුවරුන්ට මේ එන්නත ලබා දෙනවා. සෑහෙන පිරිසකට විශේෂයෙන්ම බස්නාහිර පළාතේ දැනටම එන්නත ලැබිලා තිබෙනවා. විදේශයන් හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බව විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර මහත්මිය පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකාවට පැමිණෙන කෙනෙක් විදේශිකයෙක් නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගන්න ඕනේ. ශ්‍රී ලාංකිකයන් එනවා නම් එහෙම අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට එයාලයින් එකත් එක්ක කතා කරගෙන ලංකාවට එන්න පුළුවන්. ඉස්සර අපි ළඟ තිබුණේ පැය 96ක් ඇතුළත PCR පරීක්ෂණයක් කරන්න කියලා. දැන් අනිවාර්යෙන් කියන්නේ පැය 72ක් ඇතුළත, කියන්නේ ගුවන් යානෙත් නගින්න ඉස්සෙල්ලා පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණය කරන්න කියලා. ශ්‍රී ලාංකිකයන්ට ඉස්සර අවස්ථාවක් දීලා තිබ්බා පැය 48ක් ඇතුළත ඇන්ටිජන් පරීක්ෂාවක්
වුණත් කරගෙන එන්න පුළුවන් කියලා. සමහර රටවලින් එනකොට ගොඩක් ඇන්ටිජන් පරීක්ෂා කරගෙන ආපු අය පළමු දිනේ පොසිටිව් වුණා. ඒකින් හින්දා අපි ඇන්ටිජන් පරීක්ෂාවක් කරගෙන ඉඳපා කියලා කියන්නේ. ට්‍රැවල් බෑන් කන්ට්‍රීස් වලින් එන අයට නිරෝධායන කරන්න පුළුවන් ක්වොරන්ටයින් හොටෙල් එකක් ගවර්න්මන්ට් ක්වොරන්ටයින් හොටෙල් එකක හරි පහසුකම් තියෙනවා නම් ගවර්න්මන්ට් ක්වොරන්ටයින් සෙන්ටර්ස් වලින් හරි පමණයි. ශ්‍රී ලංකා ටුවර් සම්හරා එන එකේ ඉඳ බෑ. සංචාරන සීමා කියන එක මත නෙවෙයි රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන් තීරණය වෙන්නේ. සංචාරන සීමා කියන්නේ එක සාධකයක් පමණයි. රටේ සියලු දෙනාම සෞඛ්‍ය පුරුදු නිසියාකාරයට පිළිපදිනවා නම් එන්නත් ලබා දීලා ඒ ආරක්ෂාව ලබා දෙනවා නම් යම් ආකාරයකට අපිට මේ රටේ තියෙන සාමාන්‍ය සමාජ ආර්ථික කටයුතු සඳහා රට විවෘත කිරීම ගැටලුවක් වෙන්නේ නැහැ. ඕනෑම එන්නතක් ලබා දෙනකොට ඒ එන්නත් වලට අතුරු ආබාධ වෙනවා නම් ඒ මොහොතේම අපිට ඒක වාර්තා වෙනවා. බරපතල කිසිම දෙයක් මේ වෙනකොට වසංගත රෝග විද්‍යාංශයට වාර්තා වුණු බවක් අපිට දැනුම් දීලා නැහැ. හදිසි ප්‍රතිකාර වලට සූදානමිනුයි අපි ඒ කටයුත්ත කරලා තිබුණේ. එමණ හේතුවක් නිසාත් නෙමෙයි අපි මේ ෆයිසර් දීම එන්නත දීම නැවැත්තුවේ අනික් එන්නත ලැබුණු නිසා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන පුහුණුකරුට සහ ක්‍රිකට් කණ්ඩායම් විශ්ලේෂකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හුදකලා කර තිබෙනවා. යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අගලපත්ත පොලිස් බල ප්‍රදේශයේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිබුර කොටස එලෙස හුදකලා කළ බවයි. එමෙන්න අද උදැසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කිරීමටත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබුණා. ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ තලයි මන්නාරම පොලිස් බල ප්‍රදේශයේ තලීමනා ජටිය බටහිර තලීමනා ජටිය නැගෙනහිර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල්ලොය සහ මහවත් යන ප්‍රදේශ අද උදැසන 6 සිට හුදකලා බවින් ඉවත් කර තිබුණා. අපි අපේ සංචරණ සීමාවන් පිළිබඳව අපේ වගකීම අපි ඒ ආකාරයෙන් ඉෂ්ට කළොත් පමණයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙම නැතුව නීතියෙන් කිරීම මම හිතන්නේ ප්‍රායෝගික වෙනවා කියලා. නව සාමාන්‍යයක් එක්ක අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා දැන්ම සූදානම් වුණොත් මං හිතනවා අපිට ඔය කියන කාල වකවානුවලදී රට විවෘත කරලා සාමාන්‍යයට යන්න පුළුවන් වෙයි. එහෙම නොවුනොත් නැවතත් සිද්ධ වෙන්නේ ඒ කියන්නේ එවැනි සූදානමකින් තොරව රට විවෘත කරොත් නැවත පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තියෙන බව මේ අවස්ථාවේ අවධාරණය කරන්න වෙනවා. ඒ නිසා සූදානම් වීම ඉතාම වැදගත්. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3434ක් දක්වා ඉහළ ගියා. අද දින තහවුරු කරන ලද කොවිඩ් මරණ 43 අතර කාන්තාවන් 13 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 1270 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනත් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 229ක්. ඊට අමතරව කළුතරින් ආසාදිතයින් 180ක් කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 137ක් වාර්තා වී තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. කොවිඩ් රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණයකදී ග්‍රෑන්ඩ් ෆ්ලවර් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් ෆ්ලවර් මහතා මෙවන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විශ්ලේෂක ශිරන්ත නිරෝෂණටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා. ගත වූ දිනේ තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුත්කලින් 200කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුව ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එම පුත්කලින් අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊයේ දිනේදී නිරෝධායන මෙහෙයුම් වලදී පුද්ගලයන් 266 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා කාලය තුල අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 48808ක් පමණ වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන නිරෝධායන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක අදත් කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සිදු කරනවා. පෙරපාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ පළමු වැඩසටහන අද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බෙරවල මංගලාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. පාසල් ආරම්භ කරන වගේම ඊට සමගාමීව පෙරපාසල් ආරම්භ කිරීමේ කටයුත්තත් ඉටු කරන්න. ඉතින් ඒ නිසාම තමයි අද පෙරපාසල් ගුරුවරුන්ට ලංකාවේ පළවෙනි වතාවට මේ එන්නත්කරණය ලබා දීමට අවශ්‍ය කරන පසුබිම අපි නිර්මාණය කරේ. කොරෝනා වෛරසය ලෝකයේ ලක්ෂ 40ක පමණ ජීවිත බිලි අරන් අවසන්. ලෝකයේ සමහර රටවල් ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා. තවත් සමහර රටවල් අලුමතින් නැගිටින්මින් සිටිනවා. අපට මොකද වෙන්නේ? මේ අපේ සංචාරක කර්මාන්තය පිළිබඳ ජංගම දුරකථනයෙන් සකස් කළ වාර්තාවක්. වාර්තාවගෙන එන්නේ දකුණු පළාත් අප වාර්තාකාරිණී නිරු විතරණ. දකුණු පළාතේ වෙරළ තීරය සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ප්‍රදේශයක්. දේශීය සහ විදේශීය සංචාරකින් උණවටුන ඇතුළු ප්‍රදේශවලට ආදරේ. එහෙත් දැන් වසර එකහමාරක දෙකක සිට මේ වෙරළ පාළුයි. සංචාරකින් එන්නේ නැති විට පාළුවට යන්නේ වෙරළ පමණක්ද? වෙරළ පාළුවන විට මේ ප්‍රදේශවල ජන ජීවිතයද පාළුවට යනවා. ආර්ථිකය කඩා වැටෙනවා. අප කල සොයා බැලීමේදී පැහැදිලි වුණේ තැඹිලි වෙළෙන්දගේ සිට හෝටල් හිමිය දක්වා අසරණ වී ඇති බවයි. දවසට වේලක් කෑවටින් අනිත් වේල කන්නේ කොහොමද කියලා තමයි කොයි වෙලාවකද කල්පනා කරන්නේ. තැඹිලි ගෙඩි ගිය පාර ගත්ත තැඹිලි වලින් ගෙඩි 50ක් විතර අපතේම ගිහින් තියෙන මේ තියෙන ඔක්කොම ඒ තැඹිලි වරුසාවෙන් ද. සුද්දෝ හිටියනම් ඉතින් ඉතුරු වෙන්නේ නැහැ. එහම මෙහම කීයක් හරි 100ට හරි දෙනවා. දැන් ගන්න එකෙන් රුපියල් 10 තියාගෙන තැඹිලි ගෙඩි රුපියල් 40ට දීලවත් විකිනෙන්නේ නැහැ. මේ ලයින් එකේ කුලි වැඩක් කරගන්න තත්යන් නැහැ සුදු නැහැ කියන්න. ඉතින් මේ වැවර ටික කරගෙන ඇවිදිනවා සිංගල මහත්තුන්ටවත් විකුණන්නේ. සේරම අනාථ වෙලා ඉන්නේ. අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු සංචාරක ව්‍යාපාරය කොරෝනා වෛරස් නිසා එක එක අවස්ථාන් වල ව්‍යාපාර නැහන සිද්ධ වුණා. ලෙඩෙත් එක්ක අපිත් බය වැඩේ කරගෙන යන්න පේලියෙ මේ ව්‍යාපාර නැවත පටන් ගන්න වුණා. ඊට කලින් මේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉන්න වැඩ කරන පුද්ගලවන්ට අවශ්‍ය ඉන්නත ලබා දෙන්න කියලා. පාළුවට ගිය වෙරළ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී යන්නේ කවදද? එතෙක් මේ ජනතා ජීවිත බිඳ වැටුණු ව්‍යාපාර යලි ප්‍රතිනිර්මාණයට අප සතු සැලසුම් මොනවද? කොරෝනාව මුළු ලෝකයටම ආර්ථික ගැටලු මතු කර ඇති බව සත්‍යයක්. ඒ වගේමයි කොරෝනාව ජීවිත ලක්ෂ ගණනක් බිලි අරන් අවසන්. ඒ වගේමයි ලෝකයේ බොහෝ රටවල සංචාරක කර්මාන්තය පණ අදිමින් සිටිනවා. කොරෝනාවත් සමග අසරණ වී සිටින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නිරතුවන් රැක ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව සියත අපි අවධාරණය කරන්න කැමැතියි.
කොරෝනා වෛරසයට එරෙහිව තුන්වන මාත්‍රාවක් ලබා දීමට ෆයිසර් සමාගම අවධානය යොමු කර තිබෙනවා. පූර්ණ එනත්කරණයකට ලක් කළ විදේශයන්හි සිට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට නිරෝධායන සීමා ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර ඇත්තේ ලබන 19 වනදා සිට එම සීමා ලිහිල් කරන බවයි. Although businesses and events can certainly make use ඒ අනුව රට තුළට පැමිණෙන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ නම් නිරෝධායන කාල සීමා අවම වනු ඇති. අනිකුත් විදේශිකයන් රට තුළට ඇතුල් වීමේදී කොවිඩ් පරීක්ෂණ සඳහා මුදල් ගෙවීම අනිවාර්ය වන බවයි එරට රජය පවසන්නේ. කොරෝනා වෛරසයට එරෙහිව තුන්වන මාත්‍රාවක් ලබා දීමට ෆයිසර් සමාගම තීරණය කර තිබෙනවා. එම සමාගම පවසන්නේ ෆයිසර් එන්නත ලබාගත් ඊශ්‍රායලයේ බහුතර පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට වාර්තා පළවන බවයි. ඒ අනුව තුන්වන මාත්‍රාවක් ලබා දීම පිළිබඳව එම සමාගමේ අවධානය යොමු ව තිබෙනවා. මේ වන විට ඊට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස ඇමරිකානු ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති බවද එම සමාගම පවසනවා. It'll probably be sometime in the ඉන්දියාවෙන් හඳුනාගත් කප්පානම් වෛරස් ප්‍රභේදය ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයෙන්ද හඳුනාගෙන තිබෙනවා. ලක්නෝහි කිං ජෝර්ජ් වෛද්‍ය විද්‍යාලයේ සිදු කළ සාම්පල් පරීක්ෂාවකදී දෙදෙනෙකුට කප්පානම් වෛරසය වැළඳී ඇති බව අද හඳුනා ගැනුණා. ඊට අමතරව උත්තර ප්‍රදේශයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වැළඳුණු 107 දෙනෙකුද හඳුනාගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. The government is struggling to keep up with the spread of the virus. මෙතර ඉතාලියේ COVID පැතිරීම සම්බන්ධයෙන් එරට රජය වගකීම් යුතු බව ජනතාව චෝදනා එල්ල කරනවා. COVID වෛරසයේ බලපෑමට ලක් වූ පවුල් 500ක් එරට රජයට එරෙහිව නඩු පැවරීමටද පියවර ගැනුණා. ඒ යුරෝ මිලියන දහසක වන්දියක් ඉල්ලමින්. මෙතර වසංගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ග ලිහිල් කිරීමේදී අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් වලින් ඉල්ලීමක් කර තිබෙනවා. දෛනික මාධ්‍ය හමුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කර තිබුණා. ලොව පුරා ආසාදිතින් සහ මරණ සංඛ්‍යාව අඩු වීමක් පැවතියද අනුගමනය කරන සෞඛ්‍ය ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාවට නැංවෙන ලෙසයි එම සංවිධානය පවසන්නේ. මෙවන විට ලොව පුරා COVID-19 ආසාදිතින් කෝටි 18 ඉක්මවා ඇති අතර ලක්ෂ 40කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. වෛරසය මැඩ පැවැත්වීම සඳහා ලොව පුරා ආරම්භ කර ඇති එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා කෝටි 332කට අධික මාත්‍රා ප්‍රමාණයක් ලොවපුරා ජනතාවට ලබා දී තිබෙනවා. නිරෝධායන නීතියට පටහැනිව විරෝධතා පවත්වන පිරිස් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. අත්අඩංගුවට ගත්තද විරෝධතා දිගටම පවත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ. වෘත්තීය සමිති නායකයෙක් වන ජෝසප් ස්ටැලින් යුරෝපීය සංගමයේ දන්න පුද්ගලයෙක්. පොලිසිය පිළිබඳව කොමිටියක් පත් කරන්නේ නැත්නම් බැල්ලා තියෙන හොඳ වැඩ ටික එක සැරේම හේදිලා යන්න පුළුවන්. තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලිසිය ඉඩ දෙන්නේ නැහැ. වැඩ වර්ජන සහ රැස්වීම පවත්වන එක තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. පොලිස්පතිතුමාට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා රැස්වීම සහ උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. පොලිසිය කළේ ඒ කාර්යය කරන එක පමණයි. රැස් වෙන්න මූලික අයිතිවාසිකමක් තියෙනවා. අනික ක්වොරන්ටයින් පනත යටතේ කවුරුවත් බලෙන් එවන්න බෑ. මුලතිව් හරි කොහේ හරි ක්වොරන්ටයින් පනත යටතේ එහෙම බලයක් නැහැ. පොලිසිය උදුරාගෙන තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාගේ සහ PHI සහ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වගකීම. කොහොමද ඇන්ටිජන් ටෙස්ට් එකක්වත් කරන්නේ නැතුව ඒ සියලු දෙනාම පොලිසිය තීන්දුව කරන්නේ නිරෝධායනය කරන්න ඕනේ කියලා. මේ හැම නීතියක් රීතියක් ඔක්කොම කෑලි කෑලිවලට ඉරලා දමලා මේ අයව යවන නිරෝධායනය කරන්න. මේ රටේ අවනීතියක් නේ තියෙන්නේ. කැලෑ නීතියක් නේ තියෙන්නේ. සිත වශයෙන්ම මේ නිවේදනය දේශපාලන දඩයමක්. මේ නිරෝධායන පනත කිසිසේත්ම එවැනි පැහැරගෙන යාම් හෝ එවැනි අත්අඩංගුවට ගැනීම සඳහා හෝ කිසිදු බලයක් පොලිසියට ලබා දීලා නැහැ. සමහර කාන්තාවන්ගේ ඇඳුම් මිරිලා. හැබැයි ඔබතුමාට සමහර කාන්තාවන් පිළිබඳ විශාල ලැංගතුකමක් ඇති වුණා. ඒක මනුස්සත්වයේ. මගනේ වැරදි නෑ. ඒක මනුස්සත්වෙනේ. හැබැයි ඒ වගේම තවත් කාන්තාවන් ඇඳුම් ඉරලා ගවුම් මිරලා ගෙනියනවා. නමුත් ඔවුන්ට එහෙම ලැංගතුකමක් ආදරයක් ඔබතුමාගේ ඇති වෙන්නේ නැහැ. පොලිසිය මින් ඉදිරියටත් රැස්වීම සහ උද්ඝෝෂණ අනිවාර්යයෙන්ම අපි නවත්වනවා. එයා අත්අඩංගුවට ගන්න. උපදෙස් පරිදි තමයි පොලිසිය අරන් ගියේ මුළු තිව්වල්. තමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වැරදියි.
මම කලේ පොලිස්පතිතුමාට කියන එක පමණයි මෙතෙන්ද කළා නම් ඔබතුමා කියයි ස්ටාලින්ට ඇඳුම් අරන් ගියා කියලා මම ඒ මධ්‍යස්ථානයේ සියලුම ඇඳුම් සහ සියලු දේම අරන් දීලා ඔවුන් ඉතා සතුටින් ඒකින්ද කවදාකවත් ඊළඟ දේශන වලට රැස්වීම වලට අත්තන කොට ගන්න එකත් අපි කිසිසේත්ම නවත්තන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව අපි කියා සිටිනවා මට වගකීමෙන් කියන්නට පුළුවන් කිසිම සෞඛ්‍ය බලධාරියෙක් උසාවිය ඇතුලේවත් උසාවියෙන් පිටතවත් හිටියේ නැහැ ඔබතුමා ඔය සඳහන් කරපු නිරෝධායන නීති දිවුරුන් දීම් වලින් පසුව පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ වලට ඒව සැමරීම් වලට ඒවට අදාළ නැද්ද මේක කොලම් මඩුවක් නෙමෙයි ඇජෙන්ඩ එකක් දාගෙන පක්ෂ නායක රැස් වෙලා තීන්දුව අරගෙන කරනවා නම් ඒක කරන්න නැත්නම් පක්ෂ නායක රැස්ින් තියන්නත් එපා තමුන්නාංශයට ඕන විදියට අපිට ඕන විදියට කතා කරමු මේක දැන් විවාදයට ලක්විච්ච කාරණයක් ඒක නැහැ ලක්ුණේ විවාදයට ලක්ුණේ වෙන කාරණයක් දැන් බලන්න අද මගේ උසෙන් හතරෙන් තුනක් තියෙන පොත් සමහරට ඔබතුමාට මාව පෙනුන්නේ නැත්තේ ඒක උසයි ඔක්කොම පෙනුනේ මාව පෙනුනේ කමන්නේ සරත් වීරසේකර මැතිතුමා විසින් උද්ඝෝෂණ සහ විරෝධතා අත්අඩංගු කොට ගන්නවා යයි කියපු පිස්සම ඉදිරිපත් කරන්න කියලා පිස්සම තමයි ඔබතුමා ගන්නවා අපි කරනවා නීතිය කියන්නේ ඔබතුමාගේ ඔළුවේ පැලවෙන මනස්ගත නෙවෙයි පිස්සම ඉදිරිපත් කරන්න නීතියට යටත්ව අපි බලමු පිස්සම ඉදිරිපත් කරන්න අපි රටේම තිබුණු ජනතාවගේ පිස්සම ඔබතුමාට කියන්නේ සරත් වීරසේකර මැතිතුමා රටනම ඉදිරිපත් කරපු පිස්සම පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා මෙතුමා මුලති වෝල්ට අර තියෙනවා ඊ අත්අඩංගුර ගත්ත අය අර ප්‍රූමියන් සමාජයේ හරිය නුව බණ්ඩාර වලට ඒකට එමෙතුමා උත්තර දුන්නා ඔබතුමා බලන්නේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ බුණ එතුමා මෙහෙම කරොත් හරි මෙහෙම කරොත් නැහැ හරි එතකොට හොඳට බලන්න කරු කතා නැකතු අපි බලන් ඉන්න නෑ ඔබතුමා මෙහෙම කරොත් හරි මෙහෙම කරොත් බඩු නැහැ ඔබතුමාට ඔළුවෙන්වත් ඔළුව නමලවත් කිසිම මම නියෝගයක් මෙහෙන් දීලා නැහැ ඔබතුමා දෙන නියෝග වලට අපි කෞරව කරනවා අගෞරව කරන්නේ මෙතුමා හැබැයි ඔබතුමාත් මෙතුමන්ලට ඉඩ දෙනවා වැඩි ඒ හින්දා තමයි මෙතුමන් ඔබතුමාට අභාස කරන්නේ සත්තාමරකයි ආපු විදිහට දැන් පච වෙලා නෙමෙයි කිච වෙලා ඉන්නේ ගයින් නැතුව ආඩි වෙනවා හොරකම් වහගෙන ලැජ්ජ නැතුව සභාවේ ඉඳලා ගසාකාර හොරාකාර අල්ලස් අරගෙන ඔබතුමා පැටලෙන්නේ ඔබතුමා ප්‍රශ්න අහන්න අපිට එයාට උත්තර දෙන්නත් ඕනේ මෙයාගෙන් ප්‍රශ්න අහන්නත් ඕනේ එපා ඔබතුමා උත්තර දෙන්න පුළුවන් ඒක කරන්න බැහැනේ ඔබතුමා ඉන්න උත්තර එකයි උත්තර දෙන්න රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අද මාධ්‍ය හමු කිහිපයක් කැඳවා තිබුණා නිරෝධායන පනත තමන්ට අවශ්‍ය විදිය පොලිසිය යොදවල ඉවර වෙලා පාවිච්චි කරන තත්වයක් අපි ඊයේ දවසේ දැක්ක මේ වෙන අසාධාරණීය ජනතාවට දැනුම් දෙන්න ඒ වෙනුවෙන් පෙරී සිටින තිබිච්ච අන්තිම අවස්ථාවත් මේ ආණ්ඩුව වල දාන උත්සාහ කරනවා ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේ ගේන දේශද්‍රෝහී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒ සියලු ක්‍රමවේදයන් හකුල ගන්න නිරෝධායන නීති වලට මුවා වෙලා දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරන්න වෘත්තීය සමිති නායකයින් ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා මර්ධනය කරන්න අද ඉතාම නිඳිත ආකාරයට ක්‍රියා කරගෙන යනවා. අද ඒ නිසා මේ රාජ්‍ය අවිනීති රජ කරන තැනක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධායන ක්‍රියාවලිය කොරෝනා මර්ධනය එක පැත්තකින් විකාරයක් වෙලා මිනිස්සු මිය යමින් තියෙන අතරේ අනිත් පැත්තෙන් රාජ්‍ය මර්ධනයේ ආයුධයක් හැටියට උපකරණයක් හැටියට පාවිච්චි වෙමින් තියෙනවා. ඒ නිසා පෙය ආචනීය මේ රටේ යුක්තිගරුක රාජ්‍ය නිලධාරීන් මේවා කිසිවක් නීතියට අනුව සිදුවෙන දේවල් නන් නෙවෙයි. ඒ නිසා අවනීතිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලනවා. ආණ්ඩුව ඊයේ කරපු මර්ධනකාරී පියවරයන් මෙරටේ කරන සාක්ෂියක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ගරුකරණ හැමදෙනාම එලා දකින්න ඕන විශේෂයෙන්ම ඊයේ කාන්තාවන්ට අමානුෂික ලෙස පහර දීම කාන්තාවන් බිමිදී ඇදගෙන යාම විසුන් වහන්සේලාට ඉතාමත් අමානුෂික ලෙස කුදලාගෙන යාම පිළිබඳ විරෝධය පළ කරන්න ඕන නැවත මෙවන් දේවල් නොකරන ආණ්ඩුවට පහඩමක් උගන්වන්න මෙරට ජනතාව ලෑස්ති වෙනවා කියලා අපි විශ්වාස කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පාවිච්චි කරලා ඕගෙන් ප්‍රකාශයක් අරගෙන ඒ ප්‍රකාශයේ නීතියක් වටපත් කරලා ඒක විශේෂකල තමයි මේ අනීතික අත්අඩංගුට ගැනීම කරමින් තමන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ කියන්න අවස්ථාව දෙන්නේ නැත්නම් අපි හිතනවා ඒක අර මිනිස්සු මැරුවා වගේ තමයි. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්පූර්ණ උල්ලංඝනය කරන එකක් තමයි අපි දකින්නේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මිලිටරීකරණය තමයි අපි මේකෙන් එළියට දකින්නේ. ආණ්ඩුවක වගකීම සහ යුතුයකම මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම බව මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා. යමාණ්ඩුවක් මාධ්‍ය මර්ධනය කළ හොත් ජාත්‍යන්තර සම්මුතීන් වල මැදිහත් වීමද සිදු විය හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අපේ රටේ විවිධ ආණ්ඩු යටතේ අඩුවැඩි වශයෙන් මාධ්‍ය මර්ධනය සිදුවනවා. රිචඩ් ඩී සොයිසාගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වා දිවිපිදු තුවාල ලැබූ මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. විරෝධතා වාර්තාකරණයේදී බොහෝ මාධ්‍යවේදීන්ද පහර කෑ අවස්ථා එමටයි. ඊයේ දිනත් විරෝධතා වාර්තාකරණයේදී මාධ්‍යවේදීකුගේ රාජකාරියට බාධා එල්ල වුණා. ඔහොම කරගන්නවා. ඉල්ලච්චවට කරන්න එපා. ඔලොන් දෙයිලා නම
ඕනෑම රජයක් සැලසුම් සහගතව මාධ්‍ය මර්ධනයට ක්‍රියා කිරීම අවසන් විය හැක්කේ ජාත්‍යන්තර විරෝධතා හමු වේ. ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා. ඇත්ත වශයෙන්ම ජනමාධ්‍ය ජනමාධ්‍ය වේදීන් ආණ්ඩුවක් විසින් ආරක්ෂා කරන්න ඕන. මොකද මේ රජය ආරක්ෂා කිරීම සඳහා එක ජාත්‍යන්තර බැඳීමකුත් තියෙනවා. අනිත් පැත්තෙන් සදාචාරවත් බැඳීමකුත් තියෙනවා. ඒ නිසා මාධ්‍ය සහ ජනමාධ්‍ය වේදීන් එයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරලා නිවැරදි දේ ගලා යාම සඳහා අවශ්‍ය මාර්ග උපදේශ ලබා දෙන්න. රජයකට මූලික වගකීමක් සහ යුතුකමක් තියෙනවා. මේ කියන ජනමාධ්‍ය වේදීන් ජනමාධ්‍ය ආරක්ෂා කරලා දෙන්න. ජාත්‍යන්තරය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපි විවිධ සම්මුති නැසන් කළා. ඒ නිසා ජාත්‍යන්තර බැඳීමක් අපිට තියෙනවා. යම් යම් ආකාරයකට එය උල්ලංඝනය කිරීම හෝ ඒ නිදාස අහිමි කිරීම හෝ සිදු නොකළ යුතුයි. එහෙම වෙනවා නම් ඇත්ත වශයෙන්ම මේ කතිකාව ඒ රටින් බාහිරව විශාල ප්‍රශ්න රාශියක් මතුවෙන්න පුළුවන්. ඒවා සම්බාධක යොදවන තැන් වලට පවා යනවා. මාධ්‍ය එහෙම වැඩ කටයුතු කරනකොට ඒගොල්ලන්ට නිදහසකුත් තියෙනවා. හැබැයි ඉතින් මේ සෑම දෙයක්ම අපි භාවිතා කරනකොට ඊටාම කල්පනාකාරී වෙන්නවා. දැන් මාධ්‍යයට පවා අසීමිත නිදහසක් නැහැ. මේ සෑම දෙයකම සීමා තියෙනවා. ඒ සීමා යාන්ත්‍රණය තුල තමයි මාධ්‍ය ක්‍රියාත්මක වන්න ඕනේ. සාමකාමී උද්ඝෝෂණ අයිතිය වෙනුවෙන් පක්ෂ දෙකක් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට ජනතා විමුක්ති පෙරමුණ මානව හිමිකම් කොමිසමට සහ සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට අද සිය ඉල්ලීම් ඉදිරිපත් කළා. උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට නිරෝධායන නීති යොදා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්නේ ඉල්ලා සමගි ජනබලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන මන්ත්‍රීවරුන් වෙන වෙනම පෙත්සම් ඉදිරිපත් කළා. මෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. නිරෝධායන නීති යොදා ගනිමින් පොලිසිය දිගින් දිගටම උද්ඝෝෂණ මර්ධනය කරන බව මෙමගින් අධිකරණයට දන්වා තිබෙනවා. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වන බවට තීන්දුවක් පෙත්සම් කරුවන් අධිකරණයෙන් අපේක්ෂා කරනවා. මේ රටේ ජනතාව ආරක්ෂා කරන මූලික ලියවිල්ල මේ රටේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී හිටින්න. ඒකින්ද අපි මේ නීතියේ අධිකරණයේ සහාය පතන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මම හිතන අද වෙන විට ස්පා ඇරලා තියෙනවා, බාර් ඇරලා තියෙනවා, හෝටල් ඇරලා තියෙනවා. ජනතාවට සෞඛ්‍ය නීති අනුව උද්ඝෝෂණය කිරීමේ අයිතිය නැති කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ගේ නිරෝධායන සුබසාධනය සහ මානව හිමිකම් උල්ලංඝනය වන බව මෙම පැමිණිල්ලේ සඳහන්. අපි අද දවසේ බලන්න උද්ඝෝෂණ කීයක් නිර්මාණය වෙලාද කියලා මේ රටේ. හෙට දවසේ ඔබ බලන්න පාරේ. එයා මන්දක අණ්ඩ කුමාර දිසානායක සහෝදරයා කියනවා, හරි ඔයා ගන්න අපි කරනවා. අපි අභියෝගේ බාර අරන් තියන්නේ. ජයි මහත්තයෝ දේශපාලන හිඟන්නෝ, මේ වගේ හිඟන දේශපාලන අපි කරන්නේ. නිරෝධායන නීතිය පෙන්නලා ආණ්ඩුවේ බුරබුරා නැගෙන මේ රැල්ලයි මැඩපවත්තන්නේ. සමගි ජනබලවේගයේ නිදහස් චතුරස්‍රයේදී මානව හිමිකම් කඩ කිරීමට එරෙහිව උද්ඝෝෂණ පැවැත්තුවා. පොලිසිය නිලධාරී මහත්තුන්ගේ මම ඉල්ලීමක් කරනවා, මෙන්න මේක හොඳට කියවන්න. මේ තමයි අපි ඔක්කොටම වැඩිය උත්තරීතර දේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම ආරාධනා කරනවා අපේ පොලිසිය නිලධාරී මහත්ම මහත්මීන්ට මෙන්න මේකේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය හොඳට කියවන්න. මේ අතර ඊයේ සිදු වූ උද්ඝෝෂණවලදී පොලිසිය හැසිරුණු ආකාරය පිළිබඳ කුරුණේගල රදගුරු කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණන් අද සිය විරෝධය පළ කර තිබුණා. නිරෝධායනයේ වුණත් අපි දන්නවා ලෝකේ ඕනම රටක මිනිසුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනවා. ඒත් එක්කම හරි අශෝභන සිද්ධීන් අපි දැක්කා. ස්වාමින් වහන්සේලාට සැලකුවපු හැටි, අපගේ තරුණ කාන්තාවන්ට සැලකුවපු හැටි වෙන එකක් තියා. මම දුටුවා එක වැඩිහිටි කාන්තාවකට සැලකුවපු හැටි. ඉතාමත් කරුණාවෙන් අපගේ රටේ ප්‍රධාන පුරවැසියා වන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේට සමාවිල්ලන්න කියලා. ඉදිරියේදී එක්ස්ප්‍රස් පර් නෞකාවේ ගින්න වැනි අවස්ථාවන්ට මුහුණ දීමට නවායතනයක් පිහිටුවන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැනයකට පිළිතුරු වශයෙන්.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුමත් වීම සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණ නිම කර තිබේද? එම තක්සේරු වාර්තා ඉදිරිපත් කරන්නේ කවදා වන විටද? වැලියුේෂන් එකක් කරන්නේ නැතුව කොහොමද 40 මිලියන් ඩොලර්ස් කියලා කියන්නේ? ඒ රටට විහිළු සපයන් නැතුව මේ ඇමතිවරේ බෝට්ටුවක නැගලා මේ නැව වටේ ගියයි කියන ඒ බොරු කතා කියන්නේ නැතුව මට සත්‍යවාදී උත්තරයක් අවශ්‍යයි මේ කාරණාව. මෙම නෞකාව ආපදා සම්බන්ධ සියලුම පාර්ශ්වයන් ඒකරාශි කර මූලික වන්දි ගණනය කිරීම සිදු කරමින් පවතී. අන්තර් වන්දි මුදලක් මේ වන විට ලැබී තිනු රුපියල් මිලියන 720ක්. ඒ මුදලින් දීවරයන් ඉල්ලා ඇති මුදලට වැඩිය රුපියල් මිලියන 420ක් වෙන් කළා තිනෝ මේ මුදල. දැනට විෂ රසායන සමුද්‍ර කලාපයට එක් වූ බවට තහවුරු කරන ලද සාක්ෂි නොමැත. සාක්ෂි සාගත. අනාගතයේදී සිදු හැකි මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේ වරාය නායක අමාත්‍යාංශයේ වෙනම ආයතනයක් අපි පිහිටවන්න බලාපොරොත්තු වෙනවා. අපි මිලියන 40ක් ඇමරිකානු ඩොලර් වන්දිය ඉල්ලලා තියෙන්නේ සම්පූර්ණ වන්දියක් හැටියට නෙවෙයි. දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ඉල්ලලා තිබුණට වැඩිදුර එවිඩන්ස් දෙන තුරු අපිට මිලියනයයි දීලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මේක රක්ෂණය වෙලා තියෙනවා. අවසාන වශයෙන් යම් විදියකින් නීතිමය කටයුත්තකට යන්න සිද්ධ වුණොත් අභියෝගයට ලක් නොකළ හැකි ආකාරයට කරන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි සඳුදාට හැමදාම මේ අධිකරණ අමාත්‍යතුමාගේ නායකත්වයට එතුමාගේ අමාත්‍යාංශය අපේ රැස්වීම පවත්වනවා. අලුත් ආදර්ශයක් හැටියට ඔබතුමා ආවොත් හොඳයි නේද? අපි පෙන්න මොනේද අලුත් ආදර්ශයක්? මේ සඳුදා ඉඳලම එන්න. මම ඉල්ලීමක් කරනවා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරලා මේකේ වැඩිකරුවන්. ඔබ නීතිය ක්‍රියාත්මක කරන්න. ඔබතුමාට පැහැදිලිව අපි ඔප්පු කරලා පෙන්නන්නම්. අපි වරාය අමාත්‍යාංශයේ හැටියට ඒ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කටයුතු කරලා තියෙනවා. ආප මාස්ටර්තුමා කිසිම කෙනෙක්ගෙන් එවැනි වරදක් සිදු වෙත්තේ නැති බවට වරාය නාවික අමතිවරයාට සහතිකව මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කියනවා. දීවරයන්ට වන්දි ලබා දීමේදී පුත්තලන් දිස්ත්‍රික්ක ජනතාවටත් දීවර ජනතාවට මේක හම්බෙන්න ඕන. ඒ වන්දි ලබා දෙනකොට මාදල් කර්මාන්තේ තුළු කර්මාන්තේ කරන ලංකාවට මේ දීවරයන්ට වන්දි ලබා දීම වැඩ කරනවා. ඔව් නිරෝෂන් පෙරමන්ත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් පුත්තලන් දිස්ත්‍රික්කේ පවුණක් නෙමෙයි මන්නාරම ඉන්දියාවට පවා ගිහිල්ලා තියෙනවා. සියලුම දිස්ත්‍රික්ක ආව නෙවන පරිදි වන්දි ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ මූලික වන්දිය ලැබිලා තියෙන්නේ මීගමුව වත්තල සහ මේ පානදුර ප්‍රදේශයේ දීවරයන්ට. ඒ නිසා ඒ මුදල වෙනත් අයට දෙන්න බෑ. මොකද රැකියා අයිමු වුණේ මේ කියන ප්‍රදේශවල ජනතාවට තමයි දීවර අමාත්‍යාංශය කිව්වේ මූදු යන්න එපා රැකියා කරන්න එපා කියලා. මුළු ලංකාවටම ලැබෙන වන්දිය ඒක තමුන්නාංශලා දීවරයන්ට ලබා දෙන්න. ඒක මම ලබා දෙන්න කියලා මමත් ඉල්ලා සිටිනවා. චීනයට දෙවෙනි වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ගෝඨාභය මහින්ද සහ බැසිල් ත්‍රිමූර්තියට එදා හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධිවේගී මාර්ග ඇතුළු විශාල සංවර්ධනයක් කරලා 7.3 දක්වා ආර්ථිකය වර්ධනය කරේ කවුද මේ ඉතිහාසයේ? චීනයට දෙවෙනිව ඔකේ ඉහළම ආර්ථික වර්ධනයක් ගෙනාවේ එදා 2015 වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුම, මහින්ද රාජපක්ෂ මැතිතුම, බැසිල් රාජපක්ෂ මැතිතුම ත්‍රිමූර්තියේ එකඟතාවයේ සහ ඒකමිතිකභාවය නිසා. ඒ නිසාම තමයි අපි කියන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් පිටිපස්සෙන් ඉඳලා තිරයෙන් පිට ඉඳලා විශාල වැඩ කොටසක් කරානේ. මේ වෙලාවෙ එතුම ආවේ රට බේරගන්න විශාල වෙනසකට මුලපුරයි කියලා අපි විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ බැසිල් රාජපක්ෂ කරු ඇමතිතුමාගේ නායකත්වය තුළ ඇවරයි කරන්න තියෙන ආයතන 7ත් අපිට ගොඩදාගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියන කාරණාව පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. 15 හැවිරිදි දැරියක් දූෂණය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු දැඩි කොන්දේසි සහිත අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ මිලදීගෙන 15 හැවිරිදි දැරියක් දූෂණය කළේ යයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා, හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අද පෙරවරුවේ හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා යොමු කරනු ලැබූ අතර එහිදී අගතියට පත් දැරිය විසින් එම සැකකරුවන් සිව් දෙනා පහසුවෙන්ම සහ විස්තරාත්මකව හඳුනාගත් බව මහේස්ත්‍රාත් වරිය නිවේදනය කළා. මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය සමග ලිංගික ක්‍රියාවලියේ නිරත වීමේදී ඇයගේ වයස පිළිබඳව විමසීමක් නොකළ බව ඇය විසින් ප්‍රකාශ කළ බවයි. මෙම ජාවාරමට සම්බන්ධ රජීව් නැමැති ප්‍රධාන සැකකරු තමාව විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතුවල යෙදවීම සඳහා අලවි කළ බවත්, එසේ අලවි කිරීමේදී තමා වයස අවුරුදු 18 හෝ 19 වන වියෙහි පසුවන බව ඔහු විසින් සංගවා සිටි බවත් දැරිය හඳුනා ගැනීමේ පෙරටුවේදී සඳහන් කළ බව මහේස්ත්‍රාත් වරිය ප්‍රකාශ කළා. ඒ අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධන
බන්ධනාගාර ගත කර සිටි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු දැඩි කොන්දේසි සහිතව අපමත උදාහරණ ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට සැකකරුවන්ට තරයේ අවවාද කළා. දැන් තවත් පුවත් කිහිපයක්. මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ආයතනික සහ නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යලිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අර මුදල් 18ක් ඇතුළු ආයතන 51ක් ගැසට් කර තිබූ අතර නව ගැසට් නිවේදනයට අනුව බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවති බුද්ධ ශාසන අරමුදල, බෞද්ධ පුනරුද අරමුදල සහ මධ්‍යම සංස්කෘතික අරමුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය යටතට පත් කර තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා 13ක් යටත් කර තිබෙනවා. නාවික හමුදා මූල්‍යමය සහ ශ්‍රමදායකත්වයෙන් අලුත් වැඩියා කරන ලද කන්තලේ පන්සල් ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණා. ඒ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්. බතුරුලිය මාකිලියල්ලිහි දියනෑමට ගිය තරුණියකු දිය ගිලීමෙන් අතුරුදන් වී තිබෙනවා. තරුණයන් 6 දිනක දියනෑම සඳහා දියෑල්ල වෙත ගොස් ඇති අතර ඉන්න එක් අයෙකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. අතුරුදන් වී ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකු බවයි වාර්තා වන්නේ. නවගමුව වැක්කේවත්ත පාරේ පිහිටි ගල්කොරියක සේවය කළ පුද්ගලින් දෙදෙනෙකු මතට ගල්කොටසක් කඩා වැටීමෙන් එම පුද්ගලින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 42 වැනි දෙදරු පියවරුන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ. දැන් ක්‍රීඩා පුවත්. තරුණ ක්‍රීඩකින් දිරිමත් කර ඔවුන්ට හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙස හිටපු ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරූෆ් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අදත් අපගේ ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කරමින් රටවටා ජනතාව අදහස් පළ කළා. මට ඉල්ලන්න තියෙන්නේ පරණ ක්‍රිකට් ක්‍රීඩකෙක් වශයෙන් තාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඒ වගේම මගේ ක්‍රිකට් මට ආගමක්. ඉතින් අපි ඒ බ්‍රෑන්ඩ් වැති වෙන්න දෙන්න එපා. මම දන්නවා තරඟ පරදිනකොට ගොඩක් දෝෂාරෝපණ එල්ල වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය වෙන දෙයක්. නමුත් අපි ගොඩක් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි එකතු වෙලා මේ කණ්ඩායම දිරිමත් කරවලා ඉදිරියට එන ක්‍රීඩකයන්ට ජවයක් කියලා හොඳට සෙල්ලම් කරන්න අපි සරවුන්ඩින් හදලා දෙමු කියලා මට ඉල්ලන් දෙන්නේ. ඉතින් පරදින්න ප්ලේයර්ලා වටන්න නැතුව අපි පොඩ්ඩක් දිරිමත් කරලා මම දන්නවා ඒක කරන්න අමාරුයි. නමුත් මම මේ කරන්නේ ඉල්ලීමක්. ඉතින් මේ තරුණ කණ්ඩායම වල තරුණ ක්‍රීඩකයන්ට අපි සපෝට් එකක් දීලා අපි ක්‍රිකට් වලට නැවතත් අර පරණ තිබ්බ ආදරේ ගෙන්නගමු. ජූලි 13 සිට ඉන්දියන් සංචාරය පටන් ගන්නවා. නරඹන්න සිදුවි. ඉන්දියාවේ ටීම් එක ලංකාවට ඇවිල්ලා තියෙන මේ වගේ මොහොතක අපි අපේ ක්‍රීඩකයන් අමතක්සේරු කරන්න හොඳ නැහැ. මොකද ලංකාවේ අභිමානය ගොඩක් ලංකාවේ අභිමානය පෙන්වුවේ මේ ක්‍රිකට් ලෝකෙටම ලංකාව කියලා රටක් තියනවා කියලා පෙන්වුවේ මේ ක්‍රිකට්. මිනිසුන්ගේ මතයක් තියෙනවා. ඉතින් කොච්චර දේවල් කිව්වත් මිනිසුන්ගේ මතයක් තියෙනවා. ආපහු මේ ක්‍රිකට් ක්‍රීඩාව අර 96 කාලේ වගේ ආපහු තනකට එයි කියන බලාපොරොත්තුත් තියෙනවා. ක්‍රිකට් වලට අපි හැමදාම ආදරෙයි. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා අපේ ක්‍රීඩකයන්ව දිරිමත් කරලා අපේ මේ ක්‍රීඩාව ඉදිරියට ජයග්‍රහණ කරා අරන් යන්න අපි ඔවුන්ව තනි නොකර ඔවුන් සමග එකට ඉමු. මමත් ක්‍රිකට් ක්‍රීඩාවට හරි ආසයි. මම පාසලේ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරඟ පරාජය වලට ලක් වෙනවා. ඒත් අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශක්තියක් වෙන්න ඕනේ. ඒ නිසා අපි එළබෙන තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ශක්තියක් වෙමු. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුවදායි සන්ධ්‍යාවක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.